ඒකයි බය නැතුව මම නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද අමරපුරනිකායේ මහනායක අතිපූජ්‍ය කොටකොඩ ධම්මාවාසනා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඒ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේදී අපේ සජිත් ප්‍රේමදාස රජතුමා හුවක් වැඩ කටයුතු කරන මේ වරමේ තරගයට ඉදිරිපත් වෙනවා ජනාධිපති තරගයට. එතුමාට අපලයක් උපද්දරවයක් ඇත්නම් සියල්ලක් බූටි බූට වේලා මේ කරන කටයුතු ඉතාමත් හොඳින් සිදු කර ගැනීමට අපේ අමරපුර මහානිකායික මහා සංඝයා වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමටයි මේ බලාපොරොත්තු. ඒ ජනාධිපති තරගයෙන් පසු අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට තම තවත් රටට ලෝකයට සේවය කරන්න ශක්තිය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි පිරිත් දේශනා කරනවා. අනතුරුව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කළා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අප කළ යුතු තිබෙන යතුරු වූ කාර්යභාරය සියල්ලම ඒකී ශ්‍රී ලංකාවක් තුළ ක්‍රියාත්මක සැලීම ඇති සම්බුද්ධ ශාසනයේ මෘදේවතාවට ඒ ලෞකික මහා සංඝරත්නයට සම්බුද්ධ ශාසනයේ සුරක්ෂා කිරීම උදෙසා ඒ ලබා ගන්නු ඒ ඉහළම රාජ්‍ය ආශිර්වාදයේ අනුග්‍රහණ ශක්තිය ලබා දෙමින් බුදු සසුන බබලවන්නට ඒ ආදරික යුතුකම නොපිරිහෙලා ඉෂ්ට කරන කියන්නේ අවස්ථාවේ පාචකට. මේ අතර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹදී ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් පිරිසක් හමු වුණා. එහිදී මැණිකා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙනුණු අතර ව්‍යාපාරිකයන්ට ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු වුණා. හම් වෙලා ඔයගොල්ලෝ කියන්න ඔයගොල්ලෝගේ තියෙන ප්‍රශ්නේ. එතකොට පොලිසිය බහර ප්‍රධානියා හැටියට එතුමාට පුළුවන් මේක පිළිබඳව නිවැරදි තීන්දුවකට එළඹෙන්න. මට ඇඟිලි ගහන්න බෑ. මම නෙවෙයි හොරා තීන්දුව කරන පුද්ගලයා. මම හොරු ගැන විශේෂඥයෙක් නෙවෙයි. මම සේවය ගැන සංවර්ධනය ගැන විශේෂඥයෙක්. වැරදි වැඩ කරන කට්ටිය එහෙම ඉන්නවා නම් ඒගොල්ලොන් හරහා ඔයගොල්ලන්ට මොන හරි හානියක් වෙනවා නම් හොඳම දේ තමයි අපි මැදිහත් වෙන්න ඕනෙත් නැහැ. කෙලින්ම පොලිස්පතිතුමත් එක්ක සම්බන්ධ වෙලා මේක සාකච්ඡා කරන්න. මම දැන් මේ වාහනේට නැග්ග හැටි පොලිස්පතිතුමාවයි ඒ නිලධාරී ඔගොල්ලෝ දෙන්නෙක් නම් කරලා දෙන්න. ඒ දෙන්නත් එක්ක අපොයින්ට්මන්ට් එකක් දෙන්න. එතකොට ඔයගොල්ලෝ ගිහිල්ලා කියන්න ඕනේ අපොයින්ට්මන්ට් එකේදී මෙන්න මේ අසාධාරණ අපිට වෙනවා මේකට විසඳුමක් දෙන්න කියලා. ඒක තමයි මට කරන්න පුළුවන්. මට බෑ මේ පොලිසියටවත් වෙනත් ආයතන වලට නියෝග දෙන්න. ඒ දේශපාලනේ මම කරන්න. My hands are very clean. ජුවලරි ක්ෂේත්‍රයේ අපි හොඳ නැෂනල් පොලිසි එකක් හදලා ඇත්තටම ඉන්දියාවේ ග්‍රොස් නැෂනල් ප්‍රොඩක්ට් එකට දළ දේශයේ නිෂ්පාදිතයට 7% දායකත්වයක් ලබා දෙනවා නම් ඇයි අපිට බැරි? ඒ නිසා මම හිතන්නේ මේ ක්ෂේත්‍රය වැඩි දියුණු කරන්න අපිට පුළුවන්. මම උඹලට ප්‍රකාශ කරනවා දැන් මේ ලැබුණු අදහස් වලින් මම වෙනමම ජෙම් ඇන් ජුවලරි ක්ෂේත්‍රය පිළිබඳ වෙනම ප්‍රතිපත්තියක් හදලා අපි ඒක ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. පිටරටින් ජුවලරි ගේනවට වැඩිය මගේ කැමැත්ත තියෙන්නේ මේ රටේ පාරම්පරික ගම්මාන තියෙනවා. ඒගොල්ලන්ට තියෙනවා ස්කිල් එක.